sandwich එක හදාගන්න මම පාන් පෙති අරගෙන තියෙනවා දෙකක් ලුණු ටිකක් ඕන වෙනවා ගම්මිරිස් බිත්තර මන් දෙකක් අරන් තියෙනවා බිත්තර දෙක මම මේ විදිහට බෝල් එකට දාගන්නවා කඩලා බිත්තර වල දාගන්නවා මම ගම්මිරිස් කුඩු ලුණු ටික ඊට පස්සේ මේ විදිහට අපි හොඳට මේක මිශ්‍ර කරගමු මම සෑන්විච් එක හදාගන්න ගත්ත පාන් පෙති මේ විදිහට මම වටේ කපලා අයින් කරා. එහෙම කපලා අයින් කරගත්තාම සෑන්විච් එක ලස්සනයි. ඒ වගේම pan එක ටිකක් පොඩි නම් ඔයාලට මේ විදිහට වාටි කපා ගත්තාම pan එකේ හොඳට මේ සෑන්විච් එක හදාගන්න ඉඩක් එනවා. සෑන්විච් එකේ ටොපින් එක විදිහට එහෙම නැත්නම් ෆිලින් එක විදිහට ඔයාලට කැමති දේවල් මේකට දාගන්න පුළුවන්. මම මෙතන සලාද කොළයක්, චීස් පෙත්තක්, තක්කාලි පෙත්තක් වගේ තමයි ගත්තේ. තව ඔයාලට සොසේජ්, චිකන්, තඹ ගත්ත බිත්තර ඒ වගේ කැමති දේක් මේකට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඉක්මනින්ම හදාගන්න ඕන නම් මේක ෆීලිංගස් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඉක්මනට හදාගන්න පුළුවන්. මේ විදිහට මේ pan එකට මේ පාම් පිටි දෙක ගානට තියෙනවා. එහෙනම් මේ pan එකේ හදාගන්න පුළුවන්. මම pan එකට මේ විදිහට තෙල් චුට්ටක් වගේ දාගත්තා. එහෙම නැත්නම් බටර් චුට්ටක් හරි දාගන්න. මේ වගේ නාන් ස්ටික් එකක් ගන්න නම් ඉතින් අනිවාර්යයෙන්ම තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. බටර් එහෙමකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවේ ගින්දර අනිවාර්යයෙන්ම අඩුවෙන් තියාගන්න. ගොඩාක් අඩුවෙන් දැන් මම දා ගන්නවා බිත්තර මිශ්‍රණය. මේ විදිහට pan එක වටේටම හොඳට බිත්තර ටික ගන්න අරින්න. ඊට පස්සේ මම මේ විදිහට පාන් පෙත්තක් දාලා ඒක ආයෙම අනිත් පැත්ත දාලා මේ විදිහට තියා ගන්නවා. ඉතින් මේක ගින්දර වැඩි කරලා තිබ්බොත් එහෙම බිත්තර ඉක්මනට ෆ්‍රයි වෙන නිසා ගින්දර ගොඩක් අඩු කරලා තියා ගන්න. හරි. මෙන්න මේ විදිහට. මේ විදිහට එක ගානට තියා ගන්න. දැන් අපිට පුළුවන් මේ හිලිපේ ගින්දර වැඩි කරගන්න. ඔන්න දැන් බිත්තරේ හොඳට ෆ්‍රයි වෙලා තියෙන්නේ. මේ වැඩේ ඉතින් පරිස්සමෙන් කරගන්න ඕනේ. දැන් මේ ටික අපි මේ විදිහටම අනිත් පැත්ත දාගන්නවා. ඔන්න මම පරිස්සමෙන් දාගත්තා. මේ විදිහට දාලා අපිට පුළුවන් මේ දෙපැත්ත ඇතුළට නමා ගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට ටිකක් හොඳට ප්‍රෙස් කරාම නීට් එකට බිත්තරේ ගානට නැමෙනවා. ඔන්න දැන් ඔයාලට පුළුවන් ෆිලින්ග්ස් ටික දාගන්න. මම ඉස්සලා මේ විදිහට දාගන්නවා චීස් පෙත්ත. සලාද කොළෙත් මම මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ ඔන්න තක්කාලි පෙත්තක් තියාගත්තා. ඊට පස්සේ කරන්නේ මේක පාන් පෙත්තකනේ අපි ඔක්කොම ටික තියාගත්තේ. අනිත් පාන් පෙත්ත මේ විදිහටම එහා පැත්තට නමා ගන්න. මෙන්න මේ විදිහට. ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. pan එකේ තියාගෙන ඔක්කොම ටික කරගන්න පුළුවන්. අනික ටෝස්ට් එකක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මේක මේ විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. දැන් ඔයාලට තියෙන්නේ මේක ඔයාලට ඇති තරමට ෆ්‍රයි කරගන්න. දැන් මම මේ සෑන්විච් එක අයින් කරගන්නවා pan එකේ. දැන් අපි මේක කපලා බලමු.